මෙහෙම මට ඒක ඇත්ත කතාව කියන්නත් නිකන් ඒක ඒතර වැඩි වේ වගේ. මොකද නික සෑහෙන පර්සනල් ස්ටෝරි කරන එක. ඉතින් මම ඇත්තටම මම ගොඩක් කැමති නෑ මගේ සින්දු වල ලිරික්ස් වල තේරුම ගැන ගොඩක් කියන්න කැමති නෑ මොකද මම හිතනවා මේ එහෙම කිව්වේ නැතිවම ආහන එක්කනට ඒ සින්දුවේ ඒගොල්ලන්ට කැමති මේ තේරුමක් ඔලුවට හදාගන්න පුළුවන් නැත්නම් ඒගොල්ලන්ගේ කතාවක් ඒගොල්ලන්ගේ ඔලුව හදාගන්න පුළුවන් හැබැයි කෙටියෙන් කිව්වොත් ආදරේ මං සින්දු ලිව්වේ දෙන්නෙක් අතර තියෙන ආදරේ අන්තිම කාලෙදී යුද පිටියක් වගේ වෙන ඒ ෆීලිං එක ගැන තමයි නෙතු මානින්නවත් ගිනි දැල්ලෙන් මාසිත රත් වෙන්නේ මහ දුරකින් වුවත් වෙඩි හඬකින් මාහද ගැස්සෙන්නේ කියලා ඒකෙන් ඇත්තටම මම ඉතින් මෙහෙමයි මම කැමති නැහැ මට ඒ ලිරික් එක ආපු කතාවම කෙලින්ම කියන්න කැමති නැහැ හැබැයි ඒකෙන් මම ඉතින් කියන්නේ දැන් හිතන්න ඔයගොල්ලෝ රිලේෂන්ෂිප් එකක් එන්ඩලා එන් වේගෙන එන කාලෙදී ඒ රිලේෂන්ෂිප් එකේ හිටපු එක්කෙනාව කොයි වෙලාවෙද දැක්කත් කොච්චර දුරකින් දැක්කත් හිත රත් වෙනවා කොච්චර දුරකින් ඒගොල්ලන්ගේ කටහඬ ඇහුණත් නිකන් වෙඩි හඬක් වගේ ඔයගොල්ලන්ගේ හිත ගැස්සනවා. තයි කියන්නේ ඔයාගේ හිත ගැස්සනවා කියන එක තමයි. තේරුම් කර එකෙන්. හැම වදනින් මගෙලේ විසිරුවේ දුම් අලුවෙන් මහරය කළු වූවේ. ඒකෙන් මම ඇත්තටම කියන්නේ ඉතින් දැන් ඔය ආදරයක් ඉවර වෙගෙන එන කාලෙදී සමහර විට එකිනෙකනාට කියන කතාවල් හැම වචනයකින්ම වගේ නිකන් ලේ විසිරෙනවා වගේ දැනෙන්නේ නිකන් හැම වචනයක්ම දැනෙන්නේ නිකන් වෙඩි උණ්ඩයක් ඇඟට වදිනවා වගේ. ඒ මොහොතේ දැනෙන්නේ නිකන් යුද පිටියක ඉන්නකොට දුම් අළු වලින් නිකන් අහසම කළු වෙනවා වගේ. අන්න ඒ වගේ තේරුමක් තමයි මම එතනින් කියන්නේ. මේ සටනට නෑමා හුරු වූයේ යුද පිටියක් වූවා දෝමේ ආදරේ. මේ රිලේෂන්ෂිප් එකක් හරි ආදරයක් හරි එන්ඩ් වෙන ඒ කාල සීමාව ඇතුළත ඒක දැනෙන්නේ නිකන් සටනක් වගේ නිකන් යුද්ධයක් වගේ දැනෙන්නේ. හැබැයි ඒකට කවදාකවත් කවුරුත් ඒ කියන්නේ ඒ යුද්ධ කාලේ කොච්චර කල් දිග ගැස්සුණත් කවුරුත් ඒකට කවදාකවත් හුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි එතනින් මම කියන්නේ අන්තිමට මම අහන්නේ මේ ආදරේ කවදද කොහොමද නිකන් මේ ආදරේ යුද්ධ පිටියක් වුණාද කියන එක. මගේ මිතුරන්වත් මා තනිකර ඔබ වෙත දිවෙන්නේ ඔබ නිහඬින් ඉන්නන් මා හදවත ගිනි ගන්නා බැලුවේ. ඉතින් මම මේ සින්දුවේ දැන් උපමා කරලා තියෙන්නේ ආදරේ අගිස්ස යුද පිටියකට. ඉතින් මේ 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 ලිරික් එකෙන් මම ඇත්තටම කියන්නේ දැන් ඔය ආදරේ කඩා බිඳන කාලේ හුඟක් යාළුකම් වෙනස් වෙනවා. ඒ කියන්නේ මිතුරුකම් වෙනස් වෙනවා. සමහර විට ඒ දේවල් වෙද්දි ඒ දෙදෙනාගෙන් එක්කෙනෙක් ඒ දේවල් වෙන්නේ නැහැ. ඒ දේවල් එච්චර ගාණක් නැහැ වගේ ඔහේ බලන් ඉන්න පුළුවන්. ඒක තමයි මං ඒ ලිරික් එකෙන් ඇත්තටම කිව්වේ. කෙන්දිරි පියාපතින් තල ආකාශයේ විසී වෙලා පියඹන්නම් දෙදරනම එහි පහර දර කුණාටුවට මුසු වෙලා බිඳෙන්නම්. මං මෙතනින් ඇත්තටම නිකන් මං කියන ෆීලිං එක තමයි සමහර විට මේ යුද පිටියක් වගේ වෙච්ච ආදරේ තත්ත්වේ වුණත් ඒ ගැටුමේ රැඳිලා ඉන්නකොට නිකන් ඒකේ පොඩි සහනයකුත් තියෙනවා. සමහර වෙලාවට නිකන් ඒ දුකෙත් පොඩි සහනයක් තියෙනවා. ඉතින් ඒකේ මං කියන්නේ නිකන් තමන්ගෙම කෙඳිරි වල තමන්ගේ අත්තටු හැල්ල නිකන් ආකාශෙ විසි වෙලා යනවා වගේ. සමහරට දැනෙන්නේ නිකන් මේ කුණාටුවක මූසු වෙලා බිඳෙනවා වගේ. ඉතින් ඒ එතන ඒ ෆීලිං එකේ තියෙන සැනසුම ගැන තමයි මම පොඩ්ඩක් ඔතන කියන්නේ. තනි මුරකින් නිදන් හිම වැස්සක මාදෙන් ගිලිහෙන්නේ ගිනි දියරක් මතින් සිඳුලුණු මේ සිතුවිලි පාවෙන්නේ. ඉතින් දැන් මේ ආදරේ යුද පිටියක් වෙන උපමාව දිගේ ගියාම මට ඉතින් නිකන් දැනුනේ අන්තිමට කෙනෙක්ට දැනෙන්නේ නිකන් හිම වැටෙන යුද පිටියක තනි මුරයක් රැකගෙන ඉන්නවා වගේ. ඊට පස්සේ ගිනි දියරක් මතින් මේ සිඳුලුණු සිතුවිලි පාවෙන්නේ කියලා මම නිකන් අදහස් කරන්නේ සමායට අපි හොඳට බීලා තියෙන සිතුල් ටික කඩාගෙන පාවෙලා යනවා වගේ. ඒක තමයි මම එතනින් කියන ෆීලිං එක. ගොම්මන් රෑ නෑ දැන් එළි වෙන්නේ.
වැවුලන මේ සිත නෑ නිදියන්නේ. ඇයි ඔබ මේ සටනට හුරු වූවේ? යුද පිටියක් වූවදෝ මේ ආදරේ? මෙතනින් මම ඇත්තටම කියන්නේ මේ වගේ සිටුේෂන් එක ඉන්න දෙන්නෙක්ට අන්තිමට දැනෙන්නේ නිකන් රෑ එළිය වෙන්නේ නෑ වගේ. නිකන් වැවුලන හිත නිින්ද යන්නේවත් නෑ වගේ. ඉතින් අන්තිමට මේ කෙනා අහන අනිත් කෙනාගෙන් ඇයිවා මේ සටනට හුරු වුනේ? මේ ආදරේ සටනක් වෙන එකට ඇයිවා හුරු වුනේ? ඇයි මේ ආදරේ යුද පිටියක් උනේ කියලා. ඒකත් මම බලන්නේ කොහොමද ඩිරෙක්ට් කියන්නතෝ කියන්නේ කියලා. ඒක ෂෙප්. අයි ඒ ලෙවල් එකකින් කියන්නනේ මම වැඩි මොකද ඒකට වචනේ බං මේ මෙටාෆෝ එකක් හැටියට ගන්නවා කියන්නේ.